ඇතවසේම ලොක්ඩවුන් කියල කියන්නේ රෝගය පැතිරයෑමේදී ඒක කේන් ද්‍රස්ථානයක් එකැනේ ඉහලට රෝගීන් විශාල වසයෙන් වාර්තා වෙන ප්‍රදේශයක් අපිට භූගෝලි වසයෙන් අඳුනා ගත හැකිනම් ද මේකෙදී අපි දන්නවා ඉතාලියෙන් ආපු බහුතර පිරිස හිටපු ප්‍රදේශයක් මේ ගමුව වෙන්නපුුව පුත්තලම යාදී ප්‍රදේශයක් අපිට අඳුනාගන්න පුළුවන් දැයි පෙරදා මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමෙක් උසාවි නියෝගයක් ගත්තා නාතන්ඩිය යම් ප්‍රදේශයක් ලකුණු කරලා මෙන්න මේ ප්‍රදේශයේ භූමි ප්‍රදේශයේ ඉන්න මෙන්න මේ 65 දෙනෙක් ගැන තොරතුරු තිනවා ඒ අයව ගෙදර නවත්තන්න දින 14ක් මොකද එයාය අහන්නේ මේ ආණ්ඩුව කියන දේවල් මේ නිලධාරීන් කියන දේවල් වෛද්‍යවරු කියන දේවල් ඒ නිසා ඒ වෛද්‍යවරුන්ට සිද්ධ වුණා ඒ මොෂ් මහත්තයාට සිද්ධ වුණා උසාවි නියෝගයක් පව ගන්න. ඒතර ඒ ලොක්ඩවුන් කරනවා කියන්නේ මේ නිශ්චිතව අඳුනාගත්ත ප්‍රදේශයක් කේ ජනතාවට අනික් පැති වලට යන්න බැරි වෙන්න කරන එක මුළු රටක් වහන එක නෙමෙයි. වුහාන් නගරයේ ලොක්ඩවුන් වුණාට අපේ පිටරට අයට ඒ අයගේ පිරිස් ගෙන්න ගන්න ඉඩ ලැබුණා. එයාපෝට් එකෙන් ගෙන්න ගන්න පුළුවන්. දැන් අපේ දැනුත් එයාපෝට් එකේ පිටවීම් සීමාවන් රැවල් ඇන් ඩිපාච මේ පැමිණීම් සහ පිටවීම් සීමාව පනවලා තිබ්බට අවසර අරගෙන ගුවන් යාන වලට එන්න හැකියාව තියෙනවා. ඒතර එයා යම් පිරිසක් කොරන්ටයින් කරන්න පුළුවන්. එතකොට ඒක ලොක්ඩවුන් නෙමෙයි. ලොක්ඩවුන් කියලා කියන්නේ නිශ්චිතව හඳුනාගත්ත භූගෝලීය ප්‍රදේශයක් වසා දැමීම. කොහොමරි හැබැයි ලොක්ඩවුන් කියන එක කරා නම් අර ගුවන්තුට පොලින් පැමිණීමේ නිරෝධායන ක්‍රියාවලිය ඊට සතියක් කලින් ආරම්භ කරා නම් සංචාරකයන්ගේ පැමිණීම අර නිශ්චිත හඳුනාගත රටවලින් පැමිණීම සීමා කළා නම් තත්ත්වය මීට වඩා අඩු වෙන්න තිබුණා. පාලනය කරගෙන ඉඳ තිබුණා. දැන් කර්ෆියු දානකොට මුළු රටම බලාත්මක වෙනවා. එතකොට අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ආණ්ඩුව කර්ෆියු දාන්න ඇත්තේ මේ තදබල ලෙස අපේ අයගේ හැසිරීම මේ නිවාඩු දුන්නාම නිවාඩු දුන්නේ මේ විනෝද ගමන් යන්න කියලා ගෝල් ෆේස් එකේ කැලිඩෝ වෙරළේ අර හැමේ හැමතැනම රස්තිය අවදු ගන්න පාටි දාන තත්ත්වයක් නේ දැක්කේ අපි. ඒත් ඒ නිසා මේකේ මේ ඉදිරි දින කීපය තුළ තීරණාත්මක නිසා දැඩි ලෙස ගමනාගමනයේ සීමා කිරීම සහ එම කාලය තුළ අර සොයා බැලිය යුතු පිරිස් පිළිබඳව සොයා බැලීමේ අවස්ථාව ලැබෙනවා. ඒතොර කර්ෆියු දැමීමට පෙර ලොක්ඩවුන් එක කරන්න තිබුණා ඒක කරා නම් වඩා හොඳයි. දැන් අපිට කර්ෆියු දාන්න වෙන්නේ ලොක්ඩවුන් එක පමා වෙච්ච නිසා. හැබැයි මේ කර්ෆියු දාවප එක නිවැරදි තීන්දුවක්. ඒක සම්පූර්ණයෙන් අපි අගය කරනවා. මේක නොකරනම් ඉදිරි සති කිහිපය බරපතල වෙන්න පුළුවන්.